අයිබෝන් සම්මා සම්බුද්ධ සරණයි. ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සමගින් මම කසුන් සමීර ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. හබරණ ගොවි ජනතාවගේ වී අස්වැන්නේ අක්‍රපලය තෙරුවන් උදෙසා පූජා කෙරේ. ජාතියක් හැඬ වූ අරන්තලා භික්ෂු ඝාතනයේ 37 වැනි ගුණානුස්මරණය. පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේ පැවැත්වුණු භික්ෂු පුහුණු වැඩමුළුව. පාසල් සිසු දරු දැරියන් දැනුම්වත් කළ මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය ප්‍රදර්ශනය. හබරණ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වියස් වැන්නේ අග්‍රඵලය තුන්වන් උදෙසා පූජා කරමින් අලුත් සහල් මංගල්‍යයක් ඉකුත් දිනක පැවැත්වුණා. එය ඓතිහාසික පුරාණ ටැම්පිට රජමහා විහාරස්ථානයේදී. හබරණ සහයේ අවට ගම්මානවල ගොවිතැන තම ජීවනෝපාය කරගත් ගොවි ජනතාව ඉමහත් ගෞරවෙන් යුතුව තම අස්වැන්නේ අග්‍රඵලය තුනුරුවන් උදෙසා පූජා කිරීම සඳහා ඓතිහාසික හබරණ පුරාණ ටැම්පිට රජමහා විහාරස්ථානයේ වෙත මෙලෙස වැඩම කරනු ලැබුවා. කෘෂිකාර්මික කටයුතු සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින් සහ ශ්‍රී ලංකා දීපයේ ස්වයංපෝෂිත කොට මියපරලෝකීය හෙල් රජදරුවන්ට පුණ්‍යානුමෝදනා එක් කිරීමේ අරමුණින් මෙම ටැම්පිට පුරාණ රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින 23 බෝධීන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජාවක්ද මෙහිදී පැවැත්තුවා. මෙම අලුත් සහල් මංගල්‍ය සංවිධානය කර තිබුණේ දකුණු හුරුළු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හබරණ පුරාණ ටැම්පිට රාජමහා විහාරාධිපති පූජ්‍යපාද බෝගස්වැව විපස්සී නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනීය මතයි. ත්‍රෛනිකායික පූජනීය මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ගොවි ජනතාව ඇතුළු පිරිසක් මෙම පුණ්‍යවන්ත අවස්ථාව සමගින් එක්ව සිටියා. මුළු මහත් ලංකාද්වීපයේම කම්පා කළ අරන්තලාබ භික්ෂු ඝාතනයට වසර 37ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ ගුණසමරු වැඩසටහනක් සහ සංඝගත දක්ෂිණාවක් කීයේ පැවැත්ුණා. ඒ අරන්තලාබ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී. අකලංක සංඝ ගුණෙන් ශෝභමානව වැඩ සිටි තෙරුන් වහන්සේ නමක් වූ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හැගුඩ ශ්‍රී ඉන්දසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු 31 නමක් භික්ෂුන් වහන්සේලා ම්ලේච්ඡ කුටි ත්‍රස්තවාදීන් විසින් අපවත් කළ අඳුරු මතකයට මේ වන විට 37 වසරක් ගතව තිබෙනවා. එහිදී අපවත් වී වදාළ පූජනීය සංඝරත්නයේ ගුණානුස්මරණය කරමින් වැඩසටහන ආරම්භ කළේ හැගුඩ ඉන්දසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පිළිරුවට පූජෝපහාර දැක්වීමෙන් අනතුරුවයි. අරන්තලා ඛේදවාචකය කියන්නේ 30 අවුරුදු යුද්ධ සමයේ සිද්ධ වෙච්ච එක සිද්ධියක් විතරයි. රට දිනුවාට පස්සේ යුද්ධ දිනුවාට පස්සේ අම්පාර ඉඳලා අරන්තලාවට ආවා අපි. ඇවිල්ලා මෙතන නායක හඳුරන්ගේ පිළිරුව හැදුවා පාරයිනේ හමුදා පොලිස් ස්ටේෂන් එක දාගෙන. බුද්ධගයාවේ බෝධි රෝපණය කළා.
මේ බස් එක කැප්පෙටි පොළ ළඟම වැඩපළක තිබිලා දොබකරයකින් ඇදගෙන ඇවිල්ලා මැරූ තැන තිව්වා, ඝාතනය කරපු තැන තිව්වා. අපේ ගාව පින්තූර තියෙනවා එදා හාමුදුරු අපවත් වෙච්ච ආකාරයේ බස් රථය තුල කඩවත අනිල් අරමපුර කියන මූර්තිවේදියාට දීලා මේ මූර්තිමත් ආකාරයෙන් මේ නිර්මාණය විවෘත කළා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, රට ජාතිය ආගම වෙනුවෙන් තමයි මේ හාමුදුරුවෝ ජීවිත කැප කළේ. මෙහිදී අපවත් වී වදාළ පූජ්‍යපාද හෑගුඩ ශ්‍රී ඉන්දසාර නායක ස්වාමින්වයන් වහන්සේ ප්‍රධාන 31 නමක් වූ පූජනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමින් සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක්ද පිරිනැමුණා. අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීමට යෝජිත භාවනා කුටි 31ක් සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරුණේ තම ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ මග ගනිමින් ඉමහත් ලෝක ශාසනික මෙහෙවරක් සිදු කරන උතුරු නැගෙනහිර දෙපළාතේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර මහාවාපි මහා විහාරය අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ යන විහාරයන්හි විහාරාධිපති පූජ්‍යපාද කිරිදිවල සෝමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සේගේ සුරතින් ප්‍රදේශවාසී පූජනීය මහා සංඝරත්නයේ මෙන්ම යුද හමුදා නිලධාරීන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සැදැහැවතුන් පිරිසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින් වහන්සේලා සඳහා වූ භික්ෂු පුහුණු වැඩමුළුවක් දින 3ක් පුරා පැවැත්ුණා. ඒ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් රාජමහා විහාරස්ථානයේදී තේරවාදී ශාස්ත්‍රනික වත්පිළිවෙත්වලින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින් වහන්සේලා පෝෂණය කිරීමේ අරමුණින් බදුළු සදහම් පදනම විසින් සංවිධානය කරන භික්ෂු පුහුණු වැඩමුළු මාලාවේ තවත් එක් අදියරක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. අරුත් සපිරි භික්ෂු ජීවිතයකට මග කියූ මෙම භික්ෂු පුහුණු වැඩමුළුව පැවැත්වුණේ බදුළු දිස්ත්‍රික් විශ්‍රාමික පිරිවෙන් ගුරු උපදේශක පූජ්‍යපාද පලාවත්තේ සේනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමින් වහන්සේලා 59ක් වැඩම කර සිටි මෙම භික්ෂු පුහුණු වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් රාජමහා විහාරාධිපති පූජ්‍යපාද මැදකුඩ අපේතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින්. තෙලවල සිරි නිකේතාරාම පුරාණ විහාරස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සතිපිරිත් දේශනාමය පින්කම පසුගියදා එම විහාරස්ථානයේදී පැවැත්වුණා. උඩරට පහතරට සබරකමු යන දේශීය නර්තනාංගයන්ගෙන් අලංකාරවත් වූ පෙරහරකින් දොරකඩ අස්න දේවදූතයන් විහාරස්ථානයේ වෙත කැඳවාගෙන ඒමෙන් අනතුරුවයි මෙම සතිපිරිත් දේශනා පින්කම ආරම්භ කෙරුණේ. මෙම විචිත්‍රවත් පෙරහර නැරඹීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මග දෙපසට එක් රොක් වී සිටියා. මෙහිදී අනුශාසනා දේශනාව කොටහේන සාම විහාරාධිපති පූජ්‍යපාද මාදම්පිටියේ විමලවංශ ස්වාමින් වහන්සේ විසින් සිදු කළ අතර දොරකඩ අස්න දේශනාව සිදු කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන රදිල් දිල්මික දරුවා විසින්. විචිත්‍ර වර්ණෝ පශෝ විතේ
පාරම්පරික බෞද්ධවත් පිළිවෙත් සමාජගත කිරීමේ අරමුණින් මෙම සතිපිරිත් දේශනාමය පින්කම සංවිධානය කර තිබුණේ විහාරාධිපති පූජ්‍යපාද පළපොත සුමනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥින්ගේ වෛද්‍ය ප්‍රදර්ශනයක් හා දැනුමත් කිරීමේ වැඩසටහනක් ඉකුත් දිනක පැවැත්වුණා. ඒ මහනුවර ජාතික රෝහලේදී. ඒ පුතත් සමගින් දැන් රටවට අපුවත්. මහනුවර ජාතික රෝහලේ රසායනාගාර 8ක රසායනාගාර තාක්ෂණ විද්‍යාඥයන් විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය නම් කර තිබුණේ මෙඩිලැබ් එක්ස්පෝ 2024 නමින්. මෙම වෛද්‍ය ප්‍රදර්ශනය සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණේ ලෝක වෛද්‍ය රසායනාගාර තාක්ෂණික විද්‍යාඥයන්ගේ දිනයට සමගාමීවයි. ඒ මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙම වෛද්‍ය ප්‍රදර්ශනය සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන සමගින් විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් විශාල පිරිසක්ද එක්ව සිටියා. වේයන්ගොඩ ගුණසිරි සංගමෝ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍යපාද වේයන්ගොඩ රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වුණු මෙම වෛද්‍ය සායනය සඳහා සංවිධාන ශක්තිය ලබා දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග පදනමයි. මෙම වෛද්‍ය සායනය සංවිධානය කර තිබුණේ විහාරාධිපති පූජ්‍යපාද මඩම්පැන්නේ සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්. සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ කාර්ය මණ්ඩලයේ විසින් දායකත්වය ලබා දුන් මෙම වෛද්‍ය සායනය සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා. එත් සමගින් අදට නියමිත සුසන්දේශ පත්විකාශය මෙතකින් නිමාවට පත්වනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව රහා සහ ද බුඩිස් ටීවී Facebook පිටුව රහා සුසන්දේශ පත්විකාශය සමගින් ඔබට එක්වීමේ හැකියාව ලැබෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.